තවත් COVID-19 ආසාදිතයින් 725 දිනක ඊයේ දිනේ හඳුනා ගැනීමත් සමග අකණ්ඩව දින 10කට අධික කාලයක් මේවන විට දෛනික COVID ආසාදිතයින් සංඛ්‍යාව 700 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 555,929 දිනක දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. කොවිඩ් ආසාදිතයින් 526,353 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 15,468 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඊයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ 22ක් සිදුවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 14,108ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අපි විස්තර කරන්න ගත්තොත් එහෙම සංචරණ සීමා ලිහිල් වීමත් එක්ක මිනිස්සු සංචරණය කරන්න ගත්තා. සංචාරවල නිරත වුණා. මෙවැනි කාරණාවලදී සමහර වෙලාවට ඔබ අඳුරගන්නේ නැහැ ඔබ රෝගී කියලා. මෙවැනි කාරණාවලදී මතුවෙන කාරණාව තමයි මිනිස්සු සංචරණයේ වැඩිපුර යෙදෙන ප්‍රදේශවල ජන ඒකරාශී වීම වැඩිපුර සිදුවන ප්‍රදේශවල ඒ එවැනි ප්‍රදේශ තුල සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළි නොපදින අවස්ථාවන් වලදී මෙවැනි දිස්ත්‍රික්ක මට්ටමින් හෝ පළාත් මට්ටමින් හෝ රෝගීන් වැඩිවීමක් අපිට දක්නට ලැබෙන්න පුළුවන්. මේ අතර බදුල්ල බන්ධනාගාරයේ රැඳවියන් 12 දිනකට කොවිඩ් වෛරසය ආසාදිනී වී ඇති බව සෞඛ්‍යංශ පවසනවා. ඊ දින බන්ධනාගාර රැඳවියන් සඳහා සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී මේ බව තහවුරු වී තිබෙනවා. මෙතර මෙරටට පැමිණි සංචාරක පිරිස් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් නගරාශ්‍රිතව ගැවසෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා මෙලෙස අනාවරණයක් කළා. යන්නකො බීච් රෝඩ් එකට කැනල් රෝඩ් එකට මීගමුව ටවුන් එකට එහෙම නැත්නම් මීගමුව නගරෙට යනකොට මොනවද තියෙන්නේ? නිරෝධායනයට ආව පකිස්තාන ජාතිකයන් ඒගොල්ලෝ රට වටේ ඇවිදිනවා. මේ අය නිරෝධායනයට තමයි ලංකාවට ගෙනලා තියෙන්නේ. මොකද ඒකට හේතුව ඒ කට්ටිය සෞදි අරාබියට යායට යන්න බෑ. දින 14ක් වෙනත් රටක නිරෝධායනය වෙනකන්. ඉතින් නිරෝධායනයට කියලා ලංකාවට ගෙනාපු අයට මේ වගේ නිදහසක් දීලා තිනවා රට වටේ ඇවිදින්. ඒතකොට ඩෙල්ටා ප්ලස් එක උතනින් නෙමෙයිද පැතිරෙන්න පටන් ගන්න. මෙතන මෙරට එන්නත් කරන වැඩසටහන අදත් මේ වෙනකොට අවුරුදු 20ට වැඩි වැඩිහිටි ජනගහණයෙන් 90%ක් පමණ පූර්ණ එන්නත්කරණයට ලක් කරලා තියෙනවා. ඒත් එක්කම දන්නවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සිදු කරපු පර්යේෂණයකුත් අනාවරණය වෙලා තියෙනවා. ලංකාවේ ප්‍රමුඛ ඩෙල්ටා ප්‍රභේදයේ උප ප්‍රභේදයක් ඇති වෙලා තියෙනවා කියලා. ඒ විශේෂයෙන්ම පාසල් ළමුන් සහ තරුණ අය අතර සුලභ ලෙස පැතිර යනවා. එන්නත්කරණයට ලක් වෙලා තියෙන සම්පූර්ණ එන්නත්කරණයට ලක් වෙච්ච අයට රෝගය වැළඳීමේ මේ වෙනකොට සුළු හෙම්බිරිස්සාවක් වගේ තත්ත්වයක තමයි තියෙන්නේ. සාමාන්‍ය උණ තත්ත්වය, හිස රදය සහ මස්පිඩු වේදනාව තමයි ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ. ඔබට ශරීරයේ ලොකු අපහසුතාවක් නැති වුණත් ඔබගෙන් තව කෙනෙක්ට පැතිර යන්න පුළුවන්. ඒක නිසා හෙම්බිරිසා තත්ත්වයක් තියෙනවා නම්, උණ හෙම්බිරිසා ගතියක් තියෙනවා නම් ඒක COVID-19 රෝගය වෙන්න තියෙන හැකියාව ඉතාම වැඩි. ඒක නිසා අඩුම ගානේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකටවත් යොමු වෙන එක වැදගත් වෙනවා. මොකද Tamanගෙන් රෝගය අනිත් අයට පැතිර යන්න පුළුවන් නිසා ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එමෙන්ම මෙතෙක් ආරම්භ වී නොමැති 6 වෙනි ශ්‍රේණියේ සිට 9 වෙනි ශ්‍රේණිය දක්වා අධ්‍යන කටයුතු හෙට සිට ආරම්භ වීමටද නියමිතයි. මීට පෙර පළමු වන ශ්‍රේණියේ සිට 5 වෙනි ශ්‍රේණිය දක්වා මෙන්ම 10 වෙනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ශ්‍රේණි ද ආරම්භ කෙරුණා. සෙසු පන්තිද හෙට සිට ආරම්භ වීමත් සමග හෙට සිට පාසල්වල සියලුම ශ්‍රේණි විවෘත වනු ඇත. කෙසේ වෙතත් උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ සහිත දරුවන් පාසල් ලැබීමෙන් වළකින ලෙස සෞඛ්‍යංශ මාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම දරුවන් පාසල් ලැබීමේදී දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද දරුවා පාසල් ලැබීමට පෙර දරුවාගේ ඒ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පොඩි නිරීක්ෂණයක් කරන්න ඕනේ. දරුවාට කැස්ස, උණ, හෙම්බිරිසාව තියෙනවා නම් පාසල් යවන්න එපා. ඒ වගේම දරුවා යවන විට දරුවාගේ ඒ දෑත් පිරිසිදු කරලා ඒ වගේම මුවැස්මක් භාවිතා කිරීමට හැකි දරුවන්ට මුවැස්මක් ලබා දීලා ඒ වගේම ලේන්ස් ඔකෙදයක් ලබා දීලා දැත් පිරිසිදු කරන ආකාරය පිළිබඳ දෙමාපියන් විසින් දරුවන් දැනුවත් කරලා පාසල් ලැබීමට කටයුතු කරන්න ඕනේ. ඒ වගේම පාසල් යවන මාර්ගයේ වාහන මාධ්‍ය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඒ වගේම පාසල තුලදී දරුවාගේ හැසිරෙන රටා පිළිබඳ අවධානය යොමු කරන්න ඕන. පාසලෙන් බැහැරව නිවසට දරුවා නැවත ආවට පස්සේ දරුවා ගැන දැඩි අවධානයක් යොමු කරන්න ඕන. හෙට පාසල් ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු මේවන විට සූදානම්ින් පවතින අතර මේ දිවයිනේ විදුහල්වල එයට ඇති සූදානමයි. Gracias.